සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මහා භාරතයේ හිමාල කඳු යටි ආශ්‍රිතව ජීවත් වෙන වයස අවුරුදු 2000 ක 3000 ක පමණ වෙදයි කියන මහාවතාර බාබාජි ඍෂිවරයා ගැන කතා කරන්න. මේ ගැන ගොඩක් අය අහලා තිබෙන හින්දා මම හිතුවා මේ ඍෂිවරයා ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරොත් හොඳයි කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී සිටින්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක බලලා දැන් අපිත් එක්ක එකතු වෙන්න. මෙතෙක් කිසිවෙකුගේ ඇස නොගැටුණු গুপ্ত රහස් රසක් සංගවාගත් හිමාල කඳු යටිය පිළිබඳ අප කවුරුත් අහලා තියෙනවා. ඒක කිසිම සැකයක් නැහැ. එසේනම් ඔබ නිසකවම හිමාල කන්ද ආශ්‍රිතව දිවිගෙවන යෝගී ඍෂිවරු පිළිබඳවත් දැනගෙන ඉන්න ඕනේ. මහා මුනි බාබාජි මහරජ මහා යෝගී නැත්තම් මහවතාර බාබාජි වැනි නම් කිහිපයකින් ඔහු හඳුන්වනු ලබනවා. වසර 500කටත් වඩා ආයු වලදා ඇති තවමත් හිමාල කන්ද ආශ්‍රිතව දිවිගෙවිතයි විශ්වාස කරන මේ මහා යෝගීතුමන් පිළිබඳව ඔබ යම් යම් දේවල් අහලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම මෙම ඍෂිවරයා ගැන කිසිම දෙයක් නොදන්නාත් ඇති. මහවතාර බාබාජි පිළිබඳ ලෝකේ මුලින්ම කතාබහට ලක්වන්නට පටන් ගන්නේ ස්වාමි පරමහංස යෝගානන්ද විසින් 1946 දී රචිත සොයන් චරිතාපදානය නිසාය. ඉන්දීය යෝගී ගුරුවරයෙකු වූ යෝගානන්දතුමා එහි තම ගුරුදේවයා වූ ශ්‍රී යුක්තේශ්වර ගිරිමුනිතුමන් විසින් ඔහුගේ ගුරුපුරපුරේ මුල් ගුරුතුමා වූ හිමාල ගල්ගුහාශ්‍රිතව දිවිගෙවන මහා ඍෂිතුමන් පිළිබඳව අනාවරණය කළා තියෙනවා. වසර 10ක් පමණ ශ්‍රී යුක්තේශ්වර ගිරිමුනිතුමන් ඇසුරේ උගත් පරමහංස යෝගානන්දතුමා තමාට යුක්තේශ්වර මුනිතුමන් පස්සේ කාලෙකදී පැවසූ පරිදි තමන් එහි පැමිණ ආධ්‍යාත්මික ඉගැන්වීම් ප්‍රගුණ කිරීම විය යුතුව තිබූ දෙයක් බව, ඔහුගේ කාර්ය ක්‍රියායෝගී ඉගැන්වීම් තවදුරටත් බටහිර රටවල ප්‍රචලිත කිරීම බවටත් මහා ඍෂිතුමන් සඳහන් කළ බව යුක්තේශ්වර මුනිතුමන් තමාට පැවසූ බව යෝගානන්දතුමා සඳහන් කළා තියෙනවා. ඒ සඳහන් කළ ආකාරයෙන්ම පසු කාලයේදී යෝගානන්දතුමන් වසර 30කට අධික කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ දිවි ගෙවමින් ක්‍රියායෝග නම් භාවනා ඉගැන්වීම් ක්‍රමය ප්‍රචලිත කරලා තියෙනවා. ඔහු විසින් රචිත ඔහුගේ ස්වයං චරිතාපදානය වන ඔටෝබයෝග්‍රාෆි ඔෆ් යෝගී නම් ග්‍රන්ථය ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලවිය වූ අතර භාෂා 40කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කරලා තියෙනවා. ලෝකේ ප්‍රකට චරිත රසක් මෙම ග්‍රන්ථයේ කියවා ඇති බව සඳහන් වෙනවා. සුප්‍රකට ව්‍යවසායක වන ස්ටීව් ජොබ්ස් තමා තරුණවදී එය මුලින්ම කියවූ බවත්, පසුව එය නිතර නිතර කියවන්නට යෙදුණු බවත් ස්ටීව් ජොබ්ස් චරිතාපදානයේ සඳහන් වෙනවා. තම ගුරුතුමාගේ අවවාද පිළිගත් යෝගානන්දතුමන් ඒ සඳහා ආශිර්වාද ඉල්ලා සිටමින් ඉතා ඕනා කෙමින් තම ආධ්‍යාත්මික ශක්තිය දියුණු කර ගැනීම උදෙසා භාවනාවේ යෙදিলা තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පරමාංශ යෝගාතුමන්ට මහා ඍෂිතුමන් දැක ගැනීමට අවස්ථාව උදා වෙලා තියෙනවා. යෝගානන්දතුමන්ගේ චරිතාපදානයේ මහා ඍෂිතුමන්ගේ බාහිර ස්වરૂපය මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා. මහා ඍෂිතුමන් මධ්‍යම ප්‍රමාණයේ උසැති දීප්තිමත් සිරුරකට උරුමං කියනවා වගේම ඔහුගේ දැස් තුළින් ඉතා සංසුන් අඳුරු බවක් දැස්විලා තියෙනවා. පුරයිස් වසා කඩා හැලුණු තඹපෑති කේශ කලාපය සහිත ඔහුගේ ශරීරය වයස්ගත වෙන බවක් පෙනෙන්නට නැහැ. මහා ඍෂිතුමන් හැබෑයෙන් දුටු බවට ප්‍රකාශ කර ඇති සෑම අයෙක්ම පාහේ ඔහුගේ මෙම සිත් ඇදගන්නා සුළු ශරීර ලක්ෂණ විස්තර කරලා තියෙනවා. මහා ඍෂිතුමන්ගේ වයස නිශ්චය කිරීම ඉතා අපහසු බවක්, ඔහු පෙනුමෙන් අවුරුදු 25ක් පමණ වෙන බවක් ඔහුගේ මතය වෙලා තියෙනවා. මහා ඍෂිතුමන්ගේ ළමා කාලය සහ වයස පිළිබඳ එතුමා විසින් එකල සරසවි සිසුවෙකු වෙච්ච SAA රාමයයාට හා ශ්‍රී නීලකාන්ත් නම් පුද්ගලින් දෙදෙනෙකුට 1942 දී පමණ සදාහන් කරලා තියෙනවා කියලා විස්තරයක් මෙහි සදාහන් කරලා තියෙනවා. ඒ අනුව මහවතාර බාබාජි නාගරාජා නමින් ක්‍රිස්තු වර්ෂ 2003 නොවැම්බර් 30 වෙනිදා තමිල්නාඩුවේ පරංගිපට්ටේ නම් වෙරළබඩ ග්‍රාමයේ උපත ලබලා තියෙනවා. කෝවිලක පූජයක වූ ඔහුගේ පියා තම කුඩා පුතු සතු කුණ්ඩලිනී ශක්තිය පෙර ආත්ම භවයන්හි සිටම පුහුණු කරගෙන පැමිණ ඇති බව වැටහෙන්නට වෙලා තියෙනවා. ඊට හේතුව නාගරාජ ඉපදීමට පෙර ඔහුගේ පියා විසින් ශිව දෙවිඳුන්ගේ වැඩිමහල් පුතු ස්කන්ධ කුමරුගේ තම පුතුවි උපත ලබන ලෙස ඉල්ලා තිබීම. වයස අවුරුදු 5 දී කුඩා නාගරාජාව කිසිවෙකු විසින් පැහැරගෙන ගොස් කල්කටාවේ කඩහිමියෙකුට විකුණා තිබෙනවා. කරුණාවන්ත අයෙකු වෙච්ච ඔහු කුඩා නාගරාජා නිදහස් කොට රිසි ලෙස දිවි ගෙවීමට අවසර දීලා තියෙනවා. ඒ අවසරයෙන් ඔහු යෝගීන් කණ්ඩායමකට එක් වී ඔවුන් සමග නොයෙක් ස්ථානවල සංචාරය දීලා තියෙනවා. එලෙස අවුරුදු 10ක් පමණ කාලයක් ඉන්දියාව පුරා සැරසරමින් කාලය ගත කළ නාගරාජා
ඒ කාලය තුල වේද පුරාණ උපනිෂද් මේ ආදී ශුද්ධ Hindu ග්‍රන්ථ ප්‍රගුණ කිරීමේ යෙදিলা තියෙනවා. ඔහු වයස අවුරුදු 15 දී ඉන්දියාවේ දකුණු වෙරළ තීරයේ ධනුෂ්කොඩි ග්‍රාමයේ මූදහරහා ශ්‍රී ලංකාවට පැමිණ පාගමනින් කතරගම ශුද්ධ නගරයේ බලා පිටත් වෙලා තියෙනවා. ඒ කාලයේ ඒ ඉතා දුෂ්කර ගමනක් වූ අතර තමන්ගේ පෙරභවයේ නිවාන වූ නිසා කුඩා නාගරාජාට නම් එය යායුතුම ගමනක් වෙලා තියෙනවා. Hindu විශ්වාසය අනුව කතරගම කියන්නේ දක්ෂිණ කෛලාස කූටය. කෛලාස කූටය කියන්නේ හිමාලය අඩවිය පිහිටි ශිවදේවියන්ගේ නිවාන ලෙස සැලකෙන. ලෝක සිතියමක හිමාල කෛලාස කූටය හා ශ්‍රී ලංකාවේ කතරගම සලකුණු කළොත් මේ ස්ථාන දෙක එකම රේඛාවක උතුරට සහ දකුණට වන්නට පිහිටා ඇති බව දකින්නට පුළුවන්. මෙම රේඛාව මිනිසිරුවේ සුෂුම්නාවට සමාන වනවා වගේම සියලු චක්‍ර හා මානසික ශක්තිය සුෂුම්නාව හා බැඳී පවතින. කෛලාස කූටය සිරුරේ ශීර්ෂය මත තිබෙන සහස්ත්‍ර චක්‍රයේස ගත්තොත් ස්කන්ධ කුමරු වැඩ සිටි කතරගම මූලාධාර චක්‍රය හෝ සුෂුම්නාව ආරම්භ වන ස්ථානය ලෙස සැලකිය හැකි. කුණ්ඩලිනී යෝගාක්‍රම පුහුණු වන ඕනෑම අයෙකු මූලාධාර චක්‍රයෙන් ඒ සඳහා ආරම්භය ගත යුතුයි. පාගමනින් කතරගමට පැමිණි නාගරාජාට තම ගුරුවරයා වෙච්ච භෝගනාත් ඍෂිතුමන් හමුවන්නේ මෙහිදී. එතන් පටන් දිගු කාලයක් භෝගනාත් ඍෂිතුමන් ඇසුර යෙදෙමින් ඔහු ඉතා අසීරු භාවනා ක්‍රම පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඉතා ඍද්ධිමත් ප්‍රසිද්ධමයක වෙච්ච භෝගනාත් ඍෂිතුමන් තමා දැන සිටි රහස් රසක් නාගරාජාට එහිදී උගන්වන්නට යෙදিলা තියෙනවා. එන් එකක් තමයි කාය කල්ප හේවත් අවුරුදු දහස් ගණනක් ශරීරයේ වියවත් නොවි පවත්වාගෙන යාමේ ක්‍රමය. මහාවතාර බාබාජී සියවස් ගණනාවක් පසු උරා තරුණයෙකු ලෙසින් දිස්වන්නේ ඔහු එම යෝගී භාවනා ක්‍රම ප්‍රගුණ කර ඇති නිසා බව නිගමනය කරන්න පුළුවන්. සීළු ශිල්ප ලබා දී අවසානයේ භෝගනාත් ඍෂිතුමන් ඔහු විසින් නාගරාජාව තමිල්නාඩුවේ අප්‍රකටව දිවිගෙවන ශිවදේවියන් විසින් එවන ලදයි සැලකෙන ඍෂිවරුන් 7 දෙනෙකුගෙන් එක් පිරිවෙන අගස්තියාන බලසම්පන්න ගුරුවරයා වෙත යොමු කළා තියෙනවා. නාගරාජාසත් ශක්තියින් දකින අගස්තියා ඍෂිතුමන් ඔහුට ඉතා බලසම්පන්න ක්‍රියා කුණ්ඩලිනී ප්‍රාණයාමය නොහොත් වාසි යෝගම් පුහුණු කරවලා තියෙනවා. ඒ ඉතා උසස් සවිඥානික තත්ත්වයක් ළඟා කරගත හැකි ප්‍රාණයාම භාවනා ක්‍රමයක්. සියල්ල පුරුදු පුහුණු කරවා අවසානයේ අගස්තියා ඍෂිතුමන් විසින් නාගරාජාව හිමාලයේ බන්ද්‍රිනාත් දේවාලයට පිටත් කරලා තියෙනවා. ක්‍රිෂ්ණ දෙවිඳුන් වැඩ විසිතයි සැලකෙන මෙහි ඇති විෂ්ණු දේව ප්‍රතිමාව බාබාජිගේ ස්වරූපයට බෙහෙවින් සමාන බව පැවසෙනවා. හිමාලයේ ඉතා උසස් ප්‍රදේශයක පිහිටා ඇති බද්‍රිනාත් දේවාල සමීපේ මුනිදී උල්පතක් ඇති බවත් ශීත කාලයේදී ඒ වටා යෝගීන් එක් රැස් වන බව සඳහන් වෙනවා. ඒ වටා පිහිටි කඳුවල යටි කයට පමණ වස්ත්‍ර හැඳගත් යෝගී මුනිවරුන් සැරසැරණු දැක ගැනීමට හැකියාවක් ලැබෙන බව සඳහන් වෙනවා. බන්ද්‍රිනාත් දේවාලය කරා පැමිණි නාගරාජා තම ගුරුවරුන්ගේ උගත් භාවනා ක්‍රම ප්‍රගුණ කරමින් තම මනස හා කය පාලනය කිරීමේ යෙදෙමින් කල්ගත කරලා තියෙනවා. ඉන්පසු තමා ප්‍රගුණ කළ ඉගැන්වීම් සුදුසුම පුද්ගලයන් සොයා ඔවුන්ටද පුහුණු කරවීමේ යෙදෙන්නට වෙලා තියෙනවා. මහා යෝගීතුමන්ගේ ප්‍රමුඛතම ශිෂ්‍යයෙකු වන්නේ ලහිරි මහාසායනම් යෝගීතුමා. ඔහු කලින් සඳහන් කළ පරමහංස යෝගානන්දතුමන්ගේ ගුරු වූ ශ්‍රී භුක්තේශ්වර ගිරිමුනිතුමන්ගේ ගුරුවරයා. මහාවතාර බාබාජීගේ ගෝලයෙකු වෙච්ච ස්වාමි පූර්ණානන්ද විසින් ඔහුගේ ගෝලයෙකු වූ වෛද්‍ය මුකර්ජීට පවසලා ඇති අන්දමට ස්වාමි පූර්ණානන්ද බාබාජී ඇසුරේ අවුරුදු කිහිපයක් හිමාලය ආශ්‍රිතව දිවිගෙවලා තියෙනවා. එසේම ප්‍රසිද්ධ බෙංගාලි දාර්ශනිකයෝ වෙච්ච දේවේන්ද්‍රනාත් ටාගෝර් සහ ඔහුගේ පුත්‍රයෙකු සුප්‍රසිද්ධ රවීන්ද්‍රනාත් ටාගෝර්ද මහර්ෂිතුමන් ඇසුරේ හිමාල අඩවියේ කල්ගවා ඇති බව ඔහු පවසලා තියෙනවා. මෑතක වනතුරුම විටින් විට මහා යෝගීතුමා විවිධ පුද්ගලයන්ට දර්ශන වූ බවට තොරතුරු වාර්තා වෙනවා. වරක් එතුමා ලක්නව් දුම්රිය පොලේ තවත් යෝගීන් කීප දෙනෙකු සමගින් සිටි බවට භාවනා යෝගී තරුණ යෝගීතුමෙක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු පවසන පරිදි එතුමා ඉතා ප්‍රභාෂක සිරුරකට හිමිකම් කියූ අතර එවැනි කෙනෙකු මින් පෙර තමා දැක නොතිබිය බව පවසලා තියෙනවා. ඔහු කවරක් දැයි තමාට 100ට නැගුණේ එතුමා දුම්රියකට නැගී පිටත් වූ පසු බව එම යෝගීතුමා ප්‍රකාශ කරලා තියෙනවා. තමාට මහර්ෂිතුමන් හඳුනා ගැනීමට නොහැකි වීම ඇතන් විට එතුමන්ගේ සිතඟි පරිදි සිදුවන්නට ඇති බව යෝගීතුමන්ගේ මතයයි. තවද පරමහංස යෝගානන්දතුමන් චරිතාපදානයට අනුව මහාවතාර බාබාජීතුමාට සහෝදරයක් සිටි බවත් ඇය හිමාල කන්ද ආශ්‍රිතව ගුහාවක වාසය කරන මහර්ෂිතුමන් මෙන්ම ඉතා සුන්දර සිරුරකට හිමිකම් කියන ඉතා ශාන්ත අයෙකු බව සඳහන් කරලා තියෙනවා. වර්තමානයේ වෙන විට මහර්ෂිතුමන්ගේ භාවනා ක්‍රම එතුමාගේ ශිෂ්‍යයන් හරහා ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙනවා. අවසානයේට පරමහංස යෝගානන්දතුමාගේ ස්වයං චරිතාපදානයේ එන මහර්ෂිතුමන්ගේ රුවන්වැකි කීපයක් මේ වීඩියෝ එකට එක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
ලෝකයේ පවා පුද්ගලික චේතනාවකින් හෝ බැඳීමකින් තොරව තම වගකීම් විශ්වාසවන්තව ඉටු කරන යෝගින් සත්‍ය අවබෝධයට මඟ පාදා ගන්න. ඔබ සැකයෙන් හෝ අවිශ්වාසයෙන් පැමිණියේ නම් එසේ කිරීමට සෑම හේතුවක්ම මා ඔබට දෙන්නේ. නමුත් ඔබ ආදරය සොයා පැමිණියේ නම් ඔබ මෙතෙක් දැන සිටි ප්‍රමාණයට වඩා ආදරය දෙන්නේ. ආදරය යනු මෙම විශ්වයේ එකට බැඳ තබන නිශ්චල සමබරතාවයයි. ඉතින් මේ විදිහයට තමයි මේ කතාව අපි අවසන් කරන්නේ. ඉතින් ඕගොල්ලොන්ට ගන්න මෙතනින් දේවල් බොහෝමයක් තියෙන. ඒ වගේම මෙතන ඕගලන්ට යම් යම් විවේචන දේවලු තියෙන්න පුළුවන්. ඒ දේවලු පහලින් කමෙන්ට් කරන්න. ඒ විවේචන වලට හේතුව සඳහන් කරන්න. සමහරක් අය මෙය බුද්ධ දේශනාවත් එක්ක පටලවා ගන්නත් එපා. මේ ඍෂිවරයෙක්ගේ දේශනාවක්. ඉතින් ඕගලන්ට ගොඩක් විස්තර ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අදට අපි මේ වීඩියෝ එකකින් සමු ගන්නවා. හෙට දවසේදී තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා. ඔබට සුබ දවසක්.